අපිට පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින්නේ විශේෂ රැසීමක් පවත්වනවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී. එතකොට අපිට ඉන්නවා අපි කතා කරන්න උත්සාහ කරනවා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම්ට, විශේෂයෙන්ම මන්ත්‍රීවරු 6 දෙනෙක් සිටිනවා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේට. රවුෆ් හකීම්, මොකක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ සාවරය? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ දියත්වල තියෙන මේ වාතාවරණය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා, අපි කනගාටු වෙනවා. අපි කතානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපේ අයිතීන් රැකදෙන අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියමුවා හැටියට එතුමාගේ වගකීම පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ කාර්යභාරය වහාම ඉටු කිරීම පිළිබඳව. ඒ පිළිබඳව අපි තනියෙන් හා එකතුව එතුමාට ඉල්ලීමක් කළ බැවින් තමයි එතුමා මේ සාකච්ඡාව ලබා දුන්නේ. මේ සාකච්ඡාවේදී අපි පෙන්වා දුන්නා අපට අවශ්‍ය බහුතරයට වඩා තිබෙන බව. මේ ස්ථාවරයේ ඉන්න අපි ඔක්කොම දැන් එතුමාට කියා සිටින්නේ අපේ ගරුත්වය බේරා දෙන්න කියලා. මොකද දැන් ඔළුගෙඩිවලට වෙන්දේසි දාන වාතාවරණයක් ඇති වෙලා තිබෙනවා. මේක ඉතාම භයානකයි, මේක ඉතාම දූෂිතයි, මේක ඉතාම නින්දිතයි. මේ නින්දා සහිත ක්‍රියාදාමයෙන් අපව බේරා දෙන්නයි කියලා අපි අතිගරු කතානායකතුමාවෙන් බැගෑපත් ඉල්ලීමක් අද කළා. දැන් මේ සම්බන්ධයෙන් විශේෂම චෝදනා එල්ල වෙනවා හැම පාරම මේ වගේ සිදුවීමක් වුණාම සුළු ජාතික පක්ෂ විතරට ඕන් හැම වෙලේම උත්සාහ කරනවා මේ ආණ්ඩුව පිටවන පැත්ත අමාත්‍ය දුර අරගෙන ඉන්න. මේක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටත් යම් යම් විදිහට එල්ල වෙන චෝදනාවක්. ඒ කියන්නේ හැම වෙලේම මේ වගේ අවස්ථාවක් ඇති වුණාම මුස්ලිම් කොංග්‍රසයේ පණීද, රවුෆ් හකීම් පණීද, මෙන්න මේ දේවල් කතා වෙනවා. මේ යම් මේ ගැන මොකද හිතන්නේ? දේශපාලන වශයෙන් කේවල් කිරීමක්, ඒ වගේම අපේ අයිතිවාසිකම් ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමක් නීත්‍යානුකූලව අපි යම් මැතිවරණ සමයකදී නැත්නම් මැතිවරණක පෙර හෝ ප්‍රධාන පක්ෂත් එක්ක කතා කිරීමේ අයිතියක් අපිට තිබෙනවා. නමුත් මේක එවැනි කාල සීමාවක් නෙවෙයි. මේක උවමනාවෙන් මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව සභාගර්භයේ එකතු වීම අත්හිටුවමින් අරන් තියෙන මේ තීරණය උඩ තවත් නීති විරෝධී තීරණයක් දිගටම මේ රටේ අස්ථාවර භාවයත් මේ රටේ අරාජකත්වයත් දියත් කරන වාතාවරණයක් වෙලා තිබෙනවා. එබැවින් අපි පක්ෂයක් හැටියට අපිට වගකීමක් තිබෙනවා එකමුතුව මෙවැනි ක්‍රියාදාමයක් හෙලා දකින්න. මේ අවස්ථාවේදී අවශ්‍ය නැති කේවල් කිරීමකට නොයා අපි එකතුව කලින් සිටපු තැනට අපි ආ යුතුයි. ඒක නැවත පිටුවා දිය යුතුයි කියන ඉල්ලීමයි අපි කරන්නේ. අපි දැක්ක ජනාධිපතිවරයා චෝදනා ගණනාවක් ඉදිරිපත් කළා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට. දැන් මේ දේත් එක්ක ඔහු නැවත අගමැති කරලා මේ රට ඉදිරියට යන්න පුළුවන්ද, රට ස්ථාවරව? මොකද අපි දන්නවා ඒ ඊයේ මන්දර ප්‍රකාශය කළා තිබ්බ රනිල් ලාවත් මම පැයක්වත් ඉන්නේ නැහැ කියලා ජනාධිපති පුටුවේ. නෑ, එතුමා ඒ කියමනෙන් තවත් ව්‍යාකූල තත්වයක් ඇතිකරන්නට නැත්නම් නොහිතාම ඇතිවීමේ ප්‍රවණතාවයකට ඉඩ දී තිබෙනවා. මොකද එතුමා ඉල්ලා ආසීම තුළ අපි පාර්ලිමේන්තුවෙන් පත් කරන ජනාධිපතිතුමෙක් පත් කරගන්නා වාතාවරණයක් තමයි උදා වෙන්නේ. ඉතින් ඊට වඩා පක්ෂයක් තුළ ප්‍රතිසංස්කරණයක් ඇතිවීම, පක්ෂයේ නායකත්වයට විරුද්ධව යම් කැළඹීමක් නැත්තං වෙනස් කළ යුතුයි කියන අදහස් ඇතිවී නම් ඒ පිළිබඳව ඒ පක්ෂය තුළ ඉඳලා ඒවට අවශ්‍ය වූ පිළියම් ඇතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙවරත් නැවත වතාවක් කලින් වගේම එක්සත් ජාතික පක්ෂය තුළ යම් කැළඹීම් තියෙන බව අපි දන්නවා. අපිත් එක්සත් ජාතික පෙරමුණේ ඉන්න පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය තුළ ඉන්න ප්‍රධානීන් එක්ක මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරනවා. අවසාන ප්‍රශ්නේ Facebook ඔස්සේ මේක බලන අය ගොඩක් අය අහන දෙයක් තමයි මේ අවුරුදු තුනට මොකක්ද කරේ මේ රට අස්ථාවර කළේ මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කියලා? අනිවාර්යෙන්ම එහෙම නෙවෙයි. අපි මේ රටේ යහපාලන රජයක් පිහිටුවේ
ජනතාවගේ නිදහස, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැවත ස්ථාපිත කිරීම සඳහා. ඒ සඳහා වූ ඉතාම උත්තරීතර පියවරවල් කීපයක් අපි පනත් කෙටුම්පත් හරහත්, ඒ වගේම අපේ විධායක ක්‍රියාවලිය හරහත් අපි කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මීට කලින් ආණ්ඩුව කළාට වඩා අපි සංවර්ධන වැඩපිළිවෙල් බව කරලා තිබෙනවා කියන එක තමයි ඇත්ත. නමුත් අපි ඒවට මාධ්‍ය ප්‍රසිද්ධිය අපිට ලැබෙන අපි බලාපොරොත්තු වුණු ආකාරයට ලැබුණේ නැහැ. දැනුත් අපිට පේනවා කිසිම මාධ්‍ය ආයතනයක් දැන් තියෙන මේ යථාර්ථවාදී ජනතා හැඟීම් ප්‍රචලිත කරන ආකාරයට කටයුතු කරන්නේ නැති තත්වයක් තිබෙනවා කියන එකත්, පක්ෂග්‍රාහීව යම් ආයතන ක්‍රියා කරනවා කියන එකත් අපිට පෙනී යනවා. අවසාන වශයෙන් දැන් ඊයේ ජනතාවට විශාල වශයෙන් සහන ලබා දීමක් සිදු වුණා, පෙට්‍රල් ඩීසල් අඩු කළා, යම් බදු බරක් අඩු කළා. එතකොට ඒකෙන් පේන්නේ වෙන මොකුත් නෙවෙයි, දැනටම පරාජය පිළි අරගෙන පාර්ලිමේන්තුවට විසුරුවලා යම් මැතිවරණයකට යා යුතුයි කියන දැන් හදිස්සියක් ඇවිල්ලා තියෙනවා. යම් කඩිමුඩියේ මේවා කරගත යුතුයි කියන ඕමනාවක් ඇති වෙලා තියෙනවා. ඒ ක්‍රීම තුල ප්‍රබල දේශපාලන චරිතයක් හැටියට තමන්ව ප්‍රචලිත කරන්නයි උත්සාහය දරන්නේ. අවසාන වශයෙන් ඔබතුමා හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා මේ ගැටලුව විසඳ ගන්න එක හොඳයි කියලා? මේ කවුද මම නම් අනිවාර්යයෙන්ම හිතනවා මේ වගේ ගැටලු සහගත තත්වයක් උදා වුණා නම් වෙන විකල්පයක් නැතුව යයි. නමුත් අපට මේ රටේ මේ අරාජකත්වයෙන් බේරලා දීමේ ඒ ක්‍රියාදාමයට අතිගරු ජනාධිපතිතුමන්, ඒ වගේම දැන් මේ පොරේ දෙපැත්තෙම ඉන්න මේ ප්‍රධානීන් හැටියට අපේ එක්සත් ජාතිපක්ෂ නායකතුමත්, ඒ වගේම පොහොට්ටුවේ ප්‍රධානියා හැටියට ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමත් එකතු වෙලා මේකට සාමකාමී විසඳුමක් ලබා දිය යුතුයි. අපට ඒ සඳහා ඕනෑම සහයෝගයක් ලබා දෙන්න හැකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක රවුෆ් හකීම් තමයි අපි කතා කළේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ වෙනුවට මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතිපක්ෂ පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට, දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරුන් මෙතන උන්ව 119 දෙනෙක් මෙම ස්ථානයට පැමිණියා කියලා ඔවුන් සාකච්ඡා කරා කථානායක කරු ජයසූරි සමඟ. විශේෂම පාර්ලිමේන්තුව වහාම කැඳවීමට එහිදී කථානායකවරයා කියපු දයක් තමයි 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා ඔහුට ජනාධිපතිවරයා පවසා තිබෙන බව. ඉතින් මේ සියල්ල දෙයක් එක්ක තමයි මේ සාකච්ඡා සිදුවන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සමග සිටින විශේෂම පසුගිය දවස් දින කිහිපයේ කතාබහට ලක්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් බදියුඩින් අමාත්‍ය පල්ලි දිගම්බරම්ගේ පක්ෂය මේ සියලු දෙනා අද මෙම ස්ථානයට පැමිණ සිටියා. ඉතින් ඔවුන් බොහෝ දෙනා මෙම ස්ථානයේ තවමත් රැඳී සිටිනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක තමයි මේ සාකච්ඡා මෙම ස්ථානයේ සිදුවන්නේ. ඉතින් මේ තමයි පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් තත්ත්වය. ඉතින්